सिल दिनाट में शुभ दर्शन की अवस्था और संबंध में पे हम मंत्री डिस्ट्रिक्ट पार्लिमेंट मंत्री तुम्हा पे वैद्य उपुल कलापति मेहतुमा इवागे सहोद महंत्री उपतमसल सिल दिना अवसरा मुलिम की अंडोना अपी मेरा जे बलट पत्ला विशेष मातगर जनाधिपत बलट पत्ला अपी रटा कैडियट मेरट अलू दिशावक डरगण मेरटे संपूर्ण देशीय आर्थिक शक्ति मतकरण इवागेम नवचित वस्ते मेरट दीवनकर संपूर्ण जनाधिपत ये सलसुम सकस्करला ये सलसुम क्रियात्मक विना वस्तावक अभी अभी हिम की ओत अभी देशीय कृषि कर्मांत इलाट देशीय वैविध कर्मांत अपनायन कृषि कर्मांत इलाट देशीय भाषे मगिता एग्दास्तमसी हेत्व यदा सिरिमाव भंडार नायक मेथिनिय रजेन पस्से मेरट देशीय भाषे शक्ति मत करला देशीय आर्थिक शक्ति मत करला विदेश विनिमय लबागण पुलवान मार्ग शक्ति मत करला अनवश्य देवा मेरट गेणिक नवत्तला अनवश्य देवा नवत्तला पेरटे विदेश विनिमय उपयागन आर्थिक शक्ति मतकरण वेडबिल तमाइ अधिकार जनाधिपत बलट पत्च क्रियात्मक अभी देखा देशीय कृषि कर्मांत पेत्न देशीय वैवली कर्मांत पेत्न अपनायन कृषि कर्मांत पेत्न देख अभी देख मे पोहर उदाहरण दोहर तींदु अभी दौर्द गणना वक्ति और गणना वक्ति मेरटे जनता दंडाधपुर सा अपे प्रदेश गाम पुतलन दिस्ट्रिक्ट हेम वग्वर रोगे विशाल वशेन तीन इलाट पीलिक संबंध ने अभी विशाल वशेन कथागर जातिया मे कृमिनाश रासायनिक बोर मे संबंध कौरवाड़ तीन गंडून अभी एक मे नायक बलापुरुने मे नायक बलापुरुने ऋजु तीन गण नायक तीन गण अभी दो अभियोगेनो अभियोग अभी मुन दिंडेनो मम गो मम पोल सांगवर्धन अमात्यां से बार अमात्यवर पोल वगा किरीम बार दोल वगाव गोत अभी दिन एक अभियोग अक्तमाइ समार पलिबोधनाश एक रतकुर्मी अंट युदागण मोनकोट बस्किन का अनिवार्य गेडवेनवा एक नुगन इंड बेह गेन्न अंडवेनवा एक विकल्प अग्न ये वगे ते वगावगत्ता ඊළඟට අනිකුත් කෘෂිකාර්මික භෝග ගත්තත් ඒ වලට අවශ්‍ය කරන ගේන්න ඕන දේවල් තියෙනවා නම් මොනවා හරි පරිබෝධනාශකයක් හරි විකල්පයක් නැති යම් කිසි රසායනික ද්‍රව්‍යයක් දැන් හුඟ දෙනෙක් කතා කරන දේ තමයි නයිට්‍රජන්. නයිට්‍රජන් සපයා ගැනීම කියන කාරණාව දැන් විකල්ප යෝජනා ගොඩක් තියෙනවා. හැබැයි අපි දන්නවා තේ වගාව පැත්තෙන් ගත්තාම දැන් යූරියා වගේ දෙයකට විශාල කතිකාවක් ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධව හැම තෝරාගත් දේවල් වලට සාධනීයව යම් කිසි පියවරක් ගැනීම කරනවා වගේම සමස්තයක් ඇටියට ප්‍රතිපත්තියක් ඇටියට මේ රසායනික පොර නැවැත්වීම කියන කාරණාව අපි රජයක් ඇටියට සම්පූර්ණයෙන්ම ඒ වෙනුවෙන් පිළි හිටිනවා අනිවාර්යයෙන්ම මේ කන්නින් පස්සේ මේ කන්නින් පස්සේ මේ රසායනික පොර නවත්තන්න ඕනයි කියන දණ අපි සිරු දෙනාම ඉන්නවා හැබැයි ඒකෙදි දැන් වැරදි මතයක් රට තුල යනවා රසායනික පොහොරවල අඩුවක් තියනවා කියලා මේ කන්නේට. එහෙම එකක් නැහැ. මොකද දැන් මේ තීන්දුව ගන්නකොට මේ තීන්දුව ගන්න මොහොත වෙනකොට මේ රටර රසායනික පොහොරේ අවශ්‍ය ප්‍රමාණය ගණන්ලා තිබ්බේ. මේ කන්නේට අවශ්‍ය. විශේෂයෙන්ම වීගොමිතන්ට. එතකොට දැන් ඒවා හොරෙන් තියාගෙන එහෙම නැත්තම් ඒවා වෙළඳපොළට නැත්තම් එහෙම නැත්තම් ගොයින්ට දෙන්නේ නැතුව එහෙම කවුරු හරි කටයුතු කරනවා නම් ඒක සම්පූර්ණයෙන් වැරදි ඒක නිවැරදි කරන්න රජය කටයුතු කරනවා හැබැයි ඊළඟ කන්නේ ඉඳලා සම්පූර්ණයෙන්ම දේශීය කාබනික මේ පොහොර යෙදීම දේශීය කෘෂි කර්මාන්තයට ඒ වගේම තමයි වැවිලි කර්මාන්තයටත් දෙන්න පුළුවන් ශක්තිය කාබනික පොහොර තුලින් දෙන්න පුළුවන් ශක්තිය ලබා දීම කියන කාරණාව රජය අනිවාර්යයෙන්ම සිද්ධ කරනවා හැබැයි අපි කිව්වා අර මම කිව්ව විදිහට තෝරාගත්ත එහෙම නැත්තම් සමහරක් ඕනෑම ඒ කියන්නේ ඌමනායි කියලා හිතන දේවල් තියෙනවා නම් අවශ්‍යම කරනවායි කියලා හිතන දේවල් තියෙනවා නම් ඒව ගෙන්නන්න රජය අනිවාර්යයෙන්ම කටයුතු කරනවා ඒ වගේම තමයි මින් ඉදිරියට කෘමිනාශක නැත්තම් පලිබෝධනාශක එහෙම නැත්තම් රසායනික පොරවල මොකක් හරි සංඝටකයක් මේ රටට ගෙන්නනවනේ ඒක
පෞද්ගලික ආයතන වෙළඳපොළටවත් දෙන්නේ නැහැ. ඒක සම්පූර්ණයෙන්ම කෘෂිකර්මාන්තය කෘෂිකර්මා මාත්‍යංශය ගොවිජන සේවා මධ්‍යස්ථාන ඒ වල පාලනය යටතේ තමයි මේ වගේ එකක් නිකුත් කරනවා නම් නිකුත් කරන්න. දැන් පොල් මම කිව්වා රතු කුරුමිණියන්ට ඕනෑ කරලා තියනවා කියලා. මොනකොටපස් ඒක පොල් සංවර්ධන අධිකාරිය යටතේ නැත්තම් පොල් පරීක්ෂණ ආයතන යටතේ විතරයි තියෙන්නේ. ඒකෙන් විතරයි ජනතාවට ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා අපි මම කිව්වේ උදාහරණයක් ඇරියට ඒ ජනාධිපතිතුමාගේ සංකල්පය. ජනාධිපතිතුමා දේශීය වශයෙන් මේ කර්මාන්ත නගා සිටවන්න. එක පැත්තකින් කෘෂිකර්මාන්තේ නගා සිටවන්න. ඊළඟට වැවිලි කර්මාන්තේ අපනයන කෘෂිකර්මාන්තේ නගා සිටවන්න ජනාධිපතිතුමා කටයුතු කරන අවස්ථාවක අපි දන්නවා විවිධ අභියෝග එන්න පුළුවන්. ඒ අභියෝග වලට අපි මුහුණ දෙනවා කියන කාරණාව විශේෂයෙන්ම කියන්න ඕන. ඊළඟ කාරණාව තමයි තෙල් මිල ගැන මම දන්නවා අපි දන්නවා මේ මොහොත වෙනකොට විශාල කතිකාවක් ඇති වෙලා තියෙනවා. දැන් මම අපි නියෝජනය කරන්නේ මම නියෝජනය කරන දිස්ත්‍රික්කයේ ඒ වගේ මෙතුමා නියෝජනය කරන දිස්ත්‍රික්කයේ වුණත් විශාල වශයෙන් දීවරින් ඉන්නවා. ඒ දීවරින් ගත්තාම පහුගිය කාලේ අපි දැක්කා දැන් මේ යන්නේ වාරකන් කාලය. දීවරින්ට විශාල වශයෙන් තාමත් අමාරු කාලයක් තමයි වාරකන් කාලය කියන්නේ. ඒ වගේම තමයි දැන් මේ නැවේ ප්‍රසෙත් එක්ක අපි දන්නවා විශාල පරිසර හානියක් සිද්ධ වෙලා තියෙනවා. දීවරින්ට දැන් ඇත්තටම ගත්තොත් එහෙම මේ නැව තියෙන්නේ මේ කොළඹට නුදුරු මුහුදේ. මේ කොළඹත් එක්කලා විශේෂයෙන්ම මේ වත්තල මීගමෝ කියන කලාපයත් එක්කම තමයි මේ නැව පේන්න තියෙන්නේ. හැබැයි ඒ කලාපේ නෙමෙයි ඇත්තටම දීවරයෝ. දීවරේ ඊට වැඩිය විශාල දුරක් ගිහිල්ලා දියබට ගිහිල්ලා තමයි මාළු අල්ලන්නේ. හැබැයි අපි දකිනවා ජනතාවට මතයක් ගිහිල්ලා තියෙනවා දැන්ට මේ දීවරින් ගේන මාළු විසයි. දැන් ඒකට එක හේතුවකුත් තියෙනවා. අපි දැක්කා දැන් මේ නැවත් එක්කලා මේ පරිසර විනාශය ඇති වෙලා තියෙන කලාපේ දැන් අපි දැකලා ගත්තොත් එහෙම කැස්බෑවන් ගත්තොත් එහෙම කැස්බෑවන් ජීවත් වෙන්නේ ගැඹුරු මුහුදේ නෙමෙයි ඈත මුහුදේ නෙමෙයි. ඒගොල්ලෝ වෙරළත් එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් වෙරළ කලාපයත් එක්කලා තියෙන මුහුදු සීමාව තුල තමයි ඒ වගේ සතුන් ඉන්නේ. ඒ වගේ සතුන්ට විශාල හානියක් සිද්ධ වෙලා තියෙනවා. ඒ පරිසර හානිය මම හිතන්නේ මුදලින් ගණනය කරන්න බෑ. රටක් හැටියට ගත්තාම මේ නැවින් වෙච්ච හානිය රජය සම්පූර්ණ මේක තේරුම් අරගෙන තියෙනවා. රජයේ ඒ සම්බන්ධයෙන් වන්දි ලබා ගැනීමට කටයුතු කරනවා වගේම ඒ මුහුදු කලාපය යථාවත් කරගන්න රජයේ කටයුතු කරනවා. හැබැයි ජනතාවගේ පැත්තෙන් වැරදි මතයක් ගිහිල්ලා තියෙනවා. මේ ඈත දියමින් ගෙන මාළුත් සමහරක්ලට විසයි කියලා. ඉතින් ඒක නිසා දීවරයෝ ඉන්නේ තාමත් අමාරු තත්ත්වයක. දීවර නිෂ්පාදන විකුණ ගන්න බැරුව ඒ ගේන මාළු පළදාව විකුණ ගන්න බැරුව එහෙම තත්ත්වයක ඉන්නකොට තමයි මේ මිල වැඩි කිරීම සිද්ධ වෙන්නේ. මේ මිල වැඩි කිරීම දීවරින්ගේ පැත්තේ ගත්තාම රුපියල් 35ක් තමයි මූලිකවම මේ වැඩි කරන්න ඉල්ලුවේ. භූමි තෙල් තමයි ඒගොල්ලෝ වැඩිම පාවිච්චි කරන්නේ. භූමි තෙල් වලට රුපියල් 35ක් වැඩි කරන්න කියලා තමයි කිව්වේ. හැබැයි රජයේ පැත්තෙන් දැන් මේක සාකච්ඡා කරලා රුපියල් 7ක් තමයි වැඩි කරලා තියෙන්නේ. නමුත් මේ රුපියල් 7 වුණත් දීවරින්ට දරා ගන්න බෑ මේ වෙලාවේදී. ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා අධිකර ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරන්න. දැන් බ්‍රහස්පතින්දර දිනව රාජ්‍ය අමාත්‍යවරුන්ගේ රැස්වීම, ඊළඟ සතියේ දිනව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ රැස්වීම, ඒ සාකච්ඡාවල් දෙකේදීම අපි මේ විවිධ පාර්ශ්වයන්ට බලපාන ඉන්ධන මිල සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපි ගත්තොත් අපි දන්නවා ත්‍රිරෝද රථ හිමියන්, ඊළඟට අපි දන්නවා මේ අහිංසක මිනිස්සු තමයි මෝටර් සයිකල් වල කියන්නේ. අහිංසකම අය තමයි මේ තෙල් මිල වැඩි කිරීමත් එක්කලා විශාල වශයෙන් ප්‍රශ්නයකට මුහුණ දෙන්නේ. අපි දන්නවා මේ කොරෝනා වෛරසයත් එක්කලා අපේ රටේ අහිංසක මිනිස්සු ජීවිතත් මරණයත් අතර සටනක යෙදෙනවා. විශාල පිරිසක් මහන්සි වෙනවා. අධිකරු ජනාධිපතිතුමාගේ ඉඳලා සමස්ත රජයම සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු දෙනා, ඊළඟට රාජ්‍ය නිලධාරීන්, ඊළඟට ගත්තාම ත්‍රිවිධ හමුදාව පොලිසිය ඇතුළු නිලධාරීන්, සමස්ත රටේ මහජනතාවම සම්පූර්ණයෙන්ම විශාල කැපකිරීමක් කරනවා කියන එක අපි දන්නවා. තමුන්නාන්සල මාධ්‍යවේදීන් පවා. හැබැයි අපි දන්නවා මේක රජයේ කැමැත්තෙන් ගත්ත තීන්දුව නෙමෙයි. අපි කවදාවත් කියන්නේ මේක සාමූහිකව ගත්ත තීන්දුවක් නෙමෙයි කියලා. මේක සාමූහිකව ගත්ත තීන්දුවක්. අපි ඒ වෙනුවෙන් පෙනී හිටිනවා, රජය ඒ වෙනුවෙන් පෙනී හිටිනවා අපි දන්නවා. නමුත් අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ අවස්ථාවේදී මේ වැඩි කිරීම සිද්ධ කිරීම කියන කාරණාව. ඒක අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් රජයක් හැටියට
අපි එක පැත්තකින් ආර්ථිකය කලමනාකරණය කර ගන්න ඕන ඊළඟට අපි දන්නවා විශාල වශයෙන් විදේශ විනිමය ගේන මාර්ග ආවිර වෙලා තියෙනවා සංචාර කර්මාන්තය ඊළඟට අනිකුත් විදේශ විනිමය ගේන ඇඟලුම් කර්මාන්තයට ප්‍රශ්න දිනවා ඊළඟට කර්මාන්තවල ප්‍රශ්න දිනවා දැන් අපි ගත්තොත් දැන් පොල් ආශ්‍රිත කර්මාන්ත ගත්තොත් ඒ වලින් අපි ඩොලර් මිලියන 600ක් ගිය අවුරුදු ගෙනාවා ඒවා දැන් අපි බලාපොරොත්තු වෙලා හිටියේ ඩොලර් බිලියන එකක් දක්වා මේක වැඩි කරන්න ඉතින් නමුත් අපිට දැන් මේ තත්ත්වයත් එක්කලා අපිට මේ කර්මාන්තවල ප්‍රශ්න ඇති වෙලා තියෙනවා රටට විදේශ විනිමය එන්නේ නැහැ රටට තියෙන විදේශ සංචිතවල ලොකු අඩුවක් තියෙනවා එහෙම තත්ත්වයක් තුල තමයි මේ අකමැත්තෙන් වුවත් ජනාධිපතිතුමා මේ කැමැත්තෙන් ගත තීන්දුවක්වත් රජයේ කැමැත්තෙන් ගත තීන්දුවක්වත් නෙමෙයි කියලා අපි දන්නවා හැබැයි අපිට තියෙන එකම එක ප්‍රශ්නේ තමයි මේ තෙල් මිල වැඩි කිරීම මේ සිද්ධ වෙච්ච කාලය පිළිබඳ ප්‍රශ්නයක් අපිට තියෙනවා පැහැදිලිවම මේ ප්‍රශ්නේ අපිට තියෙනවා මේකද කාලය කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා නමුත් ඒක අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා අපි ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ඉතින් ඒක නිසා අපි සියලු දෙනාත් එක්ක සාකච්ඡා කරලා තමයි ප්‍රශ්න විසඳ ගන්න ඕන ආණ්ඩුව අතරේ කිසිම අර්බුදයක් නැහැ ආණ්ඩුව මේ වගේ මතතුලින් තමයි ඒ කියන්නේ විවිධ මත ආණ්ඩුව නියෝජනය වෙනවා ඒ මතතුලින් තමයි ආණ්ඩුවක ගමන ඉදිරියට සකස් කරගෙන යන්න වෙන්නේ මොකද අපි දන්නවා ඒ විවිධ මත තුල විවිධ විවේචන සහ අදහස් තුල තමයි හරි දේ ඉස්සරහට ඇවිල්ලා ආණ්ඩුව ගමන නිවැරදි වෙන්නේ ඒක නිසා මේ වෙලාවේදී එකක් කියන්න ඕන විපක්ෂය කතා කරනවා මේ තෙල් මිල ගැන අපිට මතකයි තමුන්වහන්සේලට මතකයි අපි පාර්ලිමේන්තුවට බයිසිකලෙන් ගියා මන්ත්‍රීවරු බයිසිකලෙන් ගියා එදා ඒ බයිසිකලෙන් යන්න හේතුව තමයි අඩුම ගානේ තෙල් නැවක් ගෙන්න ගන්න බැරුව හිටියා. අද කතා කරනවා මහලුකුවට. අද ලොකුවට කතා කරනවා මේ සම්පූර්ණයෙන්ම මේ දැවැන්ත වැඩ කොටසක් කරපු තෙල් ගැන ගත්තත් තෙල් වල සම්බන්ධයෙන් වුණත් විශාල වැඩ කොටසක් කරපු පිරිසක් ගැනීම. නමුත් අපි දන්නවා වැඩ කරපු හැටි දන්නවා මේ රටේ මිනිස්සු මාස ගාණක් හිටියා තෙල් ටිකක් නැතුව. මේ රටේ මිනිස්සු අපි බලාගෙන ඉන්න නැව එනකම් බලාගෙන ඉන්න ඒවා වගේ එහෙම එකක් කළමනාකරණය කරගන්න බැරි වෙච්ච විපක්ෂය තමයි අද කතා කරන්නේ ඉතින් මේක නිසා අපි මේ ගත්තා වූ තීන්දුවත් එක්කලා ඒ තීන්දුවේ සහන ලැබෙන්න ඕන පිරිසට සහන ලබා දීම ඒ සහන ලැබෙන්න ඕන පිරිස වෙනුවෙන් පක්ෂයක් ඇඩියට සාකච්ඡා කිරීම අපි සිද්ධ කරනවා ඒක නිසා ඒ වගේම තමයි අපි තීන්දුවක් අරගෙන තියෙනවා පක්ෂයක් හැටියට අපේ සහෝදර පක්ෂ මේ ආණ්ඩුව ගේන සහෝදර පක්ෂ විශාල වැඩ කොටසක් කළා ඒ සහෝදර පක්ෂවල නායකින් එක්කලා සාකච්ඡා කරන්න අපේ දියට ගැටලු විසඳා ගන්න සාකච්ඡා කරන්නත් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා කණ්ඩායම් හැටියට පක්ෂයක් හැටියට සාකච්ඡා කරලා මේ තියෙන ගැටලු විසඳාගෙන අර ජනාධිපතිතුමා ගෙනියන සංකල්පයට ජනාධිපතිතුමා මේ රට මේක තමයි අවස්ථාව අපි හිතනවා මේ නායකයට ඒ ඍජු කෂේරුවක් තියනවා කියලා මේ රට නිවැරදි කරන්න නිවැරදි මාවතේ ගෙනියන්න මෙච්චර අමාරු කාලයක තමුන්වහන්සේල දන්නවා කොවිඩ් 19 අර්බුදයක් එක්කලා ව්‍යසනයක් එක්කලා විශාල වියදමක් මේ එන්නත්කරණයට ඊළඟට ජනතාවට රුපියල් 5000 වගේ දීමනාවල් පස්ගමනක් දුන්නා ඊළඟට ගත්තාම විශාල වශයෙන් රජ නිරෝධායන මධ්‍යස්ථානවල ඉන්න අයට නිරෝධායනය වෙන අයට රජයේ දෙන්න පුළුවන් උපරිම සහයෝගය රුපියල් 10000 බඩු මල්ල වගේ දේවල් මම හිතන්නේ ඒ සේරම කළමනාකරණය කරන ඒවත් කරන ගමන් සහනක් දෙන ගමන් සංවර්ධන කටයුතු එකක්වත් නවත්තන්නේ නැතුව සංවර්ධන කටයුතු සිද්ධ කරන ගමන් ඒ වගේම මේ කළමනාකරණයත් කරන ගමන් අපි ඒ ජනතාවගේ පැත්තෙන් වැඩ කටයුතු කරනවා කියන කාරණාව මේ වෙලාවේදී කියන්න ඕන.